දැන් ඕක මොනවගේ දක භාවිතාවන්නේ භාවිතා වෙන්නේ දැම් බලන මේක දෙකයි කොඩයි හරි කරලා වෙන්නන්නද හමක් නැද්ද දැන්න සමහරරාට මං ඇඳපු පෑන්ටිත් විකුණලා තියෙනවා රුපියල් 5000 කියලා. සෝ ඒ තරම් මිනිස්සු ස්පෙෂලි පෑන්ටි වෙනමයි බ්‍රාස් වෙනමයි සමහර යාලා ඇවිල්ලා මට සල්ලි දීලා ඒවා හොදලා යන කට්ටියක් තියෙනවා. තරුණේට අදාළ නැති දේවල් තියෙනවා වේවැල් එහෙම වගේ. වේවැල් තියෙනවා තව පොඩි පොඩි සෙල්ලම් බඩු වගේක් තියෙනවා මෙහෙමයි. ඒක ඇවිල්ලා අපේ මිනිස්සු දැන් කැටගරිස් තියෙනවා. දැන් කිව්වෝ ඒ කාලේ හිටියේ නෑ මේ ඒ කාලේ හිටියා අතරම මේ රජ කාලේ ගත්තොත් අන්තපුරේ කරේ රජ කරේ මේ ඔක්කොම පොන්ස්ලා. හරිද? ඔයාගේ ෆිගර් එක මේන්ටේන් කරන්න ඩයට් කන්ට්‍රෝලින් හරි ජිම් එකකට හරි යෝග හරි ඒ වගේ මොනවා හරි ෆලෝ කරනවද? එහෙම මොකුත් නැහැ. ඇඳ උඩ කරන්න පුළුවන් දේවල් තියෙනවා. කියන්නේ ඒක අර ගොඩක් පිරිමි දන්නවනේ. පොඩි පොඩි කැටගරිස් අර දෙද සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගැහණිය කියන වචනේ හරි ලස්සනයි. ගැහණිය කියන්නේ නැවෙන සුළු. සෝ ගැහණිය නැවෙන සුළු නම් පිරිමියාට නවාගෙන කරගන්න පුළුවන්. ඒ නැවෙන ගෑනුත් ඉන්නවා, නැවෙන්නේ නැති ගෑනුත් ඉන්නවා. මම ඉතින් කොමාරි පොඩක් අර මේ මොකද්ද කම්බිය වගේ නැවිලා නැවිලා ඉතර මම නිකම්ම මෙහෙ පැත්තට අර පැත්තට මෙහෙම කරද්දි මම ඔටෝමැටික්ලි හොඳ යෝගා ක්‍රමයක් යෝග නෙමෙයි සෝරි එක්සර්සයිස් තමයි. සෝ හොඳ එක්සර්සයිස්. ඒ කියන්නේ ජොයින්ට්ස් වෙනස් වෙනවා, ෆීලිංග්ස් වෙනස් වෙනවා. ඉතින් පිරිමි කැමති ගොඩක් වැරයිටිස් වලට එකම ටයිම් එකේ. ඒ කියන්නේ දැන් ඔය කියන්නේ ඒක හොඳ ව්‍යායාමයක් කියලා. 100%. ඒ කියන්නේ දැන් යෝගා කරන ගෑනු පිරිමි ගත්තොත් එයාලා හරියට නැවෙනවා. සාමාන්‍යයෙන් කියමුකෝ මට හරියටම කකුල් දෙක කෙලින් හිටවලා මන්ට අත් දෙකත් එක්ක අල්ලනවනේ ඒ පොසිෂන් එකේ. පස්සෙන් වෙන දෙයක් වුණොත් කොහොම ඇතිද ෆීලිං එක? එක කලින් කුරුළු දෙන්න ඒක. එකම කලින් කුරුළු දෙන්න එක. ඇඟටත් හොඳයි නේ මේක. දැන් එතකොට ඒකටම බැඳිච්ච ප්‍රශ්නයක් තියෙනවා. මම මේ සෙලුන් එකට ආවම දැක්කා නිකන් සෙලුන් එකට අදාළ නැති දේවල් තියෙනවා, වේවැල් එහෙම වගේ. වේවැල් තියෙනවා, තව පොඩි පොඩි සෙල්ලම් බඩු වගේක් තියෙනවා. මෙහෙමයි. ඒක ඇවිල්ලා අපේ මිනිස්සු දැන් කැටගරිස් තියෙනවා. දැන් කිව්වෝ ඒ කාලේ හිටියේ නෑ මේ ඒ කාලේ හිටියා අතරම මේ රජ කාලේ ගත්තොත් අන්තපුරේ කරේ රජ කරේ මේ ඔක්කොම පොන්ස්ලා. හරිද? බට් එයාලට රජතුමා ගරුත්වයක් දීලා තිබ්බා. ඒ කියන්නේ එයාලට ෆීල් වෙන්නේ නෑ ගෑනුන්ව. දැන් ඒ සමාජයක් දැන් වැඩිපුරම මේ ලංකාවට එනවා. දැන් අපි කියනවා දැන් ඇත්තටම ඒ කෙනාට පොන්නයා කියලා. බට් ඒ පොන්නයා කියන්නේ එයාගේ නගින් නැතිකමට නෙවෙයි. බට් එයා පිරිමි ලුක් එකට ඉඳලා එයාගේ ඇතුළේ තියෙන කියන්නේ ෆීලිංස් තියෙන ගෑනු ගති. ඉතින් බට් එයාට ෆීල් වෙන්නේ පිරිමියෙක්. බට් අපිට අදාළ යන්නේ එයාට ගෑණික් ෆීල්. බට් සමහර ඉන් කට්ටිය ඉන්නවා. දැන් මං ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා ක්ලයින්ට් කෙනෙක් ආවා පෑන්ටියෙන් බ්‍රා ඇඳගෙන කියලා. සෝ ඒ සමහර ඒගොල්ලන් කැමති මගේ මං සැලුන් එකේ නෙමෙයි මං පිට ගෙනියලා කරන්නේ ස්ලේව්, ෆෙන්ඩම්, BDSM ඒ වගේ ට්‍රීට්මන්ට්ස්. ඒ කියන්නේ සමහර වෙලාවට ෆෙන්ඩම් කියන ඒවා ඇවිල්ලා වෙන්නේ මම මගේ වහල්ලෙක් මං එයාගේ රජතුමා මේ කියන්නේ ස්වාමියා වගේ. සෝ මම එයාගේ ස්වාමියා වෙන්න ඕනේ. එයා ඇවිල්ලා සමහර වෙලාවට මං කියන කරපම් කියලා කිව්වොත් එයා කරනවා. ඒ කියන්නේ බොල් කියනෝන්නේ මම හරි සමහර වෙලාවට මට හරි දුකයි. හොඳ ඉගෙන ගත්ත මිනිස්සුත් ඒ වගේ දේවල් වලට වහල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ මනුස්ස ගති, ඒ කියන්නේ ඊට මනුස්ස ගතියෙන් මනුස්ස ස්වරූපයෙන් ඉපදිලා සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු තියෙනවා. බට් එයාලා ටයි කෝට් ඇඳගෙන සමාජයට පේන්නේ මේ මනුස්සයෝගේ. බට් ඔව් වැදගත් චරිත. බට් එයාලගේ ඇතුලේ තියෙනවා
පාපකර්ම චරිතය. කියන්නේ එයාලට මුහුණට දෙන්න මුහුණ දෙන්න බැරි එයාලා අඬන සමහර ක්ලයින් මගේ ගාව ඉදිය ක්ලයින් කෙනේ අනේ මැඩම් අනේ මැඩම් කියලා මගේ කකුල ගාවට එල්ලයි. එයාට තනි කර කරන්නේ දෙන්නේ ගහන එකම තමයි. පුළුවන් තරම් රිද්දන්න ඕනේ. බට් මෙහෙමයි මම ඇවිල්ලා පවද්ද පව් කරනවද හරි කරනවද කියන එක මන් දන්නේ නැහැ. බට් ඒකට මම මුදලක් අරගෙන මම එයාට අවශ්‍ය දේ කරනවා. බට් ඒ ට්‍රීට්මන්ට්ස් වල සෙක්ස් කියන වචනේ නැහැ. සෙක්ස් කියන දේම නැහැ. ඒක තනිකර මේ ඊජිප්තු වල තියෙන නවක වද වගේ. හරිද? දැන් මෙහෙම ඒකත් සීමාවක් තියෙනවා මට කරන්න පුළුවන් සීමා. මම සමහර සීමා වලට කරන්නේ නැහැ. ලේ දකින්න ඒවා තියෙනවා. මම ඒවා කරන්නේ නැහැ. එදන මට ඒ තරම් මම දරුණු නැහැ. මලි ඒක ගෙනත් දෙන්න. දැන් ඕක නිකන් මොන වගේද ඔක භාවිතා වෙන්නේ? භාවිතා වෙන්නේ. දැන් බලන්න මේකේ දෙකයි කොටයි. හරි. කරලා වෙන්න නේද? කියන්නේ පාව දැන. දැන් මෙහෙමයි. දැන් මේක ඇවිල්ලා සෙට් එකේ ගාව හරි. එහෙම පවුනේ. පවුනේද? මේ ඒ වගේ පව් වැඩ කරන්නේ නැහැ. ඔයා නම් කමන්නේ. මේ සාමාන්‍ය මේක වේවල කියන්නේ සාමාන්‍ය වේවලින් කියන්නේ අපි කස බාරවල් කරනවානේ. දැන් කසේදී වදින වේගය තියෙනවානේ පාර. ඒකේ අර කිස් කන එකක් නේ. රිදෙනවා රිදෙන්නේ පස්සේ. ඉසලම් වෙන්නේ කිස් කන එකක්. කියන්නේ සැර පාරක්. සෝ ඒ වගේ සැර පාරවල් වලින් සම් ඒ කියන්නේ මිනිස්සෙකුට දිය යුතු ප්‍රෙෂර් එකකින් පහරක් ගන්න කවුලක් නැහැ. මේක දැන් මම සමහරවිට ගොඩාක් රිද්දවන්නේ නැහැ කාවත්. දැන් අහනවා සමහරවිට මේකත් එක්ක මම high heels pointed heels දැන් pointed heels තියලා මම pressure points ආලගේ pressure points පාගනවා. ඒ පාගද්දී එයාලට දැනෙන වේදනාවක් එක්ක එයාලට දැනෙනවා අමුතුම ෆීලිං එකක්. ඒක ඉතින් මෙහෙමයි කරන කෙනාට විතරයි දන්නේ මේක. මට ඇත්තටම මම දැන් ගොඩක් දවස් වෙනවා මේක ටිකක් නවත්තලා. ඒ කියන්නේ මට මේ ට්‍රීට්මන්ට්ස් කරද්දී මම මානසික මම වැටෙනවා. කියන්නේ මම ඇත්තටම වුණා මට කියන්නේ මේක කෙනෙක් ඇයි මෙතරම් මේ වහල්ෙක්. ඊට පස්සේ මේ තව විදියට කිව්වොත් සතෙක් වගේ. කියන්නේ බල්ලෙක් වගේ. බල්ලෝ වගේ. කියන්නේ බල්ල මොනවද කිව්ව ගමන් එනවා. අපි සමහර වෙලාවට දැන් බල්ලන්ට සත්තුන්ඩම ගහන එක පව් කියලා කියන රට මෙහෙ. ඉතින් මිනිස්සයෝ ඇවිල්ලා සල්ලි දීලා අරිතරම කිව්වොත් මම සල්ලි දීලා මිනිස්සෙක්ව රිද්දලා හම්බ කරපු කාලයකුත් තිබුණා. ඇත්තටම කියනවනම් දැන් සමහර වෙලාවට මට ඒවා නැණ කැටගරිස් ගොඩාක් තියෙනවා. සමහර වෙලාවට සමහර දැන් ආවන තව ස්ටොයිස් මොකද සමහර ඒවා පර්සනල් එයාලා ගෙහිනවා. ඒව ගෙනාවම එයාගෙන් අහනවා ඔයාට කොහොමද වෙන්න ඕනේ. ඒ වෙන්න ඕන විදිය අහනවා. ඊට පස්සේ ඒ විදියට මං අහනවා සර් රිදෙනවද? රිදෙනවා නම් කියන්න කියලා. ඒ කියන්නේ මට එයාලා රිද්දන්න ඕන කමක් නැහැ. බට් එයාලට ඒ රිදිල්ල තමයි අවශ්‍ය. මගේ FB එකෙත් ඉන්නවා ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගල දෙන්නේ තුන් දෙනේ. සමහර වෙලාවට එයාලා මාත් එක්ක මැසේජ් කරද්දී එයාලා ස්ලේව්. එයාලා මගේ වැඩ එයාලා මැඩම් කියලා තමයි මට අඬ ගහන්නේ. මැඩම් කියනතේ මම මැඩම් කියන කියන්නේ ඇත්තටම මම මැඩම් කෙනෙක් වෙන්න නම් මම නපුරු වෙන්න ඕනේ. මම එහෙම නපුරු චරිතයක් නෙවෙයි. බට් එයාලා ඇවිල්ලා මගෙන් ඉල්ලන්නේ මේ දේ. කියන්නේ එයාලව රිද්දන්න එයාලගේ කියන්නේ එයාලා ගාව සෙක්ස් ෆීලින්ස් කියන එක පොඩ්ඩක්වත් නැහැ. ඒසේ කාම ආසාවට වඩා එයාලා ඒ කාම ආසාව ෆීල් කරන්නේ අර වේදනාවත් එක්ක. එයාලගේ එයාලට ගෑනු ආසාවට වඩා ගැහණියෙක්ගෙන් ගුටි බැට කාලා මේව කරලා එයාලගේ කාම ආසාව යෂ්ට කරනවා. ඒ එතනදී ලිංගිකත්වයක් නැහැ. එයාලේ ඒ අගෙන් සමහර වෙලාවට ඇත්තම කියනවා නම් මම මගේ
ඇඳු මං වෙන් කරලා තියෙනවා. ස්පෙෂලි පෑන්ටි වෙනමයි බ්‍රාස් වෙනමයි. සමහරයාලා ඇවිල්ලා මට සල්ලි දීලා ඒවා හොදලා යන කට්ටියක් තියෙනවා. සෝ එහෙ වගේ මිනිස්සු මම ගණිකා වෘත්තියෙන්ම නෙවෙයි සල්ලි හම්බ කරන්නේ, මේ ඒ වගේ මානසික පීඩනය වලින් වැටිච්ච මිනිස්සු අනන්තයි. එයාලා කොහෙටද ගියලා මම ගිහින් කියන්නේද මේ මඩ? ඔයා නැහැ කිව්වට කමක් නැද්ද? නැහැ. සමහරවිට මං ඇඳපු පෑන්ටිත් විකුණලා තියෙනවා රුපියල් 5000 කියලා. සෝ ඒ තරම් මිනිස්සු මෙහෙමයි, මට සල්ලි අවශ්‍යයි, මට ජීවත් වෙන ඕන. හැබැයි මම වැරදි මාර්ගෙන් හම්බ කරලා නැහැ තව වෙනතුරුත්. බට් මේ වගේ මානසික ලෙඩුම් ගෙනුයි, ඒ කියන්නේ සමාජයකට කියන්න බැරි, මමත් සමාජයකට කියන්න බැරි කොන් කරපු කෙනෙක්නේ. ගණිකාව කියන්නේ කටක් ගාලා කොන් කරනවා. මට මේ ඊයේ පෙරේදා චන්දිමාල්ගේ බර්ත්ඩේ එකේදීත් මාව කෙනෙක් කොන් කරා. මං කමක් නැහැ, ඒක වෙනම දෙයක්. මේ චන්දිමාල් කියන කැරක්ටර් එක හොඳම නිසා ඒ අයලගේ ගවින් බර. බට් ඒ වගේම ඒ උසස් මිනිස්යාගේ තැනේදීත් මට තව මිනිස්සේ නංගි ඔයා හරි ආඩම්බරයි, එයා එයාගේ ෆේස්බුක් එකේ මගේ පින්තූරෙත් එක දාලා තිබුණා, එයා ආඩම්බරයි, ඔයා ওই වගේ ගණිකාවක් කියලා පිළි අරගෙන සමාජයක් ඉස්සරහ සමාජයේ ප්‍රශ්නයකට මුහුණ දෙනවා. කියන්නේ ওই වගේ මේ තමන්ගේ ගැහැණිට නොකියන ගොඩාක් රාස් තියෙනවා පිරිමි. ඒ වගේම පිරිමි ගෑනු ගාවක් තියෙනවා. දැන් ලංකාවේ ලෙස්බියන්ස්ලා වැඩි, ගේලා වැඩි, පොන්ස්ලා වැඩි. බට් අපිට ඒක අදාළයක් නැහැ. අපි හැම මිනිස්සෙම මිනිස්සු හැටියට පිළිගන්නේ. මම එහෙමයි. දැන් හැබැයි තමාට කැමති දේ තමා කරන්න ඕනේ. බට් මේක ෆෙන්ඩම් වලදී අහත්පසින්ම වෙනස්. ඒ හත්පසින්ම වෙනස්. එයාලා ඇවිල්ලා අර මේ අපර ඒත් කාලේ ඊජිප්තු තමයි වහල්ලු හිටින්නේ, ගොඩක්ම වහල්ලු. දැන් ඉන්දියාවේ තාමත් වහල්ලු ඉන්නවා. ලංකාවෙත් ඉන්නවද? ඉන්නවද? නෑනේ. මන් දන්නේ ඉන්දියාවේ නම් ඉන්නවා. ඒ කියන්නේ හම් පුතාලන්ට වැඩ කරන වහල්ලු. එයාලට සොච්චම් පඩි තමයි. බට් ජීවිත කාලෙම වැඩ කරන්න ඕනේ. ඉතින් එයාලට සමානවලට දැන් මට සමහර ක්ලයින්ට්ස්ලා ඇවිල්ලා කියනවා, මැඩම් මම කන්න කැමති බිම කෑම දාලා දෙන්න, මං කෑම කනවා. ඉතින් එයාලා සත්තු වගේ. ඇයි මේ මට සමහරවිට හිතෙනවා මේ මිනිස්සු සත්තු ආත්මයක්ද මිනිස්සු ආත්මයක් විදිහට ඉපදිලා තියෙන්නේ? ඇයි මේ හොඳ? මං සමහරවිට කියනවා දැන් බට් එයාලා සමහරවිට මැරිට් කරලා ගෑනු දන්නේ නැද්ද පිරිමියා මේ විදිහටද කියලා? ඇයි මේ ගෑනු පිරිමි ඕපන් වෙන්නේ නැත්තේ? මට ඇත්තරම මට සමහරවිට දැන් අපේ තාත්තට මං කියනවා සමහරවිට මේ මිනිස්සයා මේ විදිහට කියලා ගියා, මේ විදිහට කියලා ගියා, පිස්සු නේද කියලා මං කියලා හිනා වෙන අවස්ථා තියෙනවා. එහෙම විහිළුවකට කරන්නේ ඇයි? කියන්නේ අපි මිනිස්සු අපි කාලා බීලා සතුටින් සෙක්ස් කියන්නේ ඒවා එන්න ඕනේ. බට් මෙයාලගේ ඒ දේ නැහැ. කනවා බොනවා. බට් එයාලා වගකීම් මිස්ත කරනවා. ඒ වටින්ම එයාලා සත්තු ලෝකික ජීවත් වෙන්නේ. ඇත්තටම මේ මීඩියාස්කේ මට කියන්න බැරි දේවලුත් තියෙනවා. ඒ කියන්නේ සමාජයේ ඒ තරම් දේවල් මේ සමාජයේ, ඒ කියන්නේ දැන් මේ එළියයි බට් අඳුරු ලෝකයකුත් මේ දවල්ට තියෙනවා. මේ මිනිස්සුන්ගේ හැම එකේමයි. මං කැමති නැහැ මගේ ලයිෆ් එකේ අඳුර තියාගන්න. දැස් දෙවි. හරිද දැන්? හරි. දැන් ශරණ කුමාර කියන චරිතේ සමාජ ජාලවල එතකොට සමාජයේ මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ කියන්නේ වැඩි හිටියන් පමණයි ලේබල් එක යටතේ ආපු චිත්‍රපටවල රංගපෑවා කියලා. අනිවාර්යයෙන්ම. මේ වෙද්දි වැඩි හිටියන්ට පමණයි කියන චිත්‍රපටය කියන්නේ ගොඩක් අඩ නිරුවත්. දැන් නිරුවත් තමයි මම රඟපාලා තියෙන්නේ. මේ මං හතක් විතර රඟපාලා තියෙනවා. එකක් තමයි පොඩි පොඩි කේස් කියලා තිබුණේ. ඉතින් මෙහෙමයි, ඒ කේස් ඉතින් මුළු ලංකාවෙන් දන්නවා. බට් ඒක එක මේකක් තමයි. ඒ කර ඉද්දී නම් අල්ලගත්තේ නැහැ. ඒක බොරු කතාවක්.
ඒ ඔක්කොම කරලා ඉවර වෙලා විකිනිලා ලාභ ගන්න වෙනවා. ලාභය අරගෙන පාඩුව විඳින්න වෙනවා. පාඩුව විඳලා ඒව ඉවරයි. සෝ ඒ ඊට පස්සේ තමයි ඔක මේ අපේ මිනිස්සු සමාජයේ මිනිස්සු ඉන්නවානේ. හොඳ දේ නරකට දකින දේ නරක දේ හොඳට දකින මිත්‍යා මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සු ටිකක් හිටියේ. බට ඒකෙන් මට කිසි මානියක් උනේ නෑ. බට ඇවිල්ලා එතන තිබුණ තියෙන්නේ වැඩි හිටියන්ට කිව්වඩ මම මති මං අතගා ගන්නවයි කරගන්නව සීන් සමයි ගොඩක් තිබුණේ. ඉතින් ඒක වෙනම දෙයක්. දැන් එතකොට අර ඒකෙදි ඒ කියන්නේ මේ ඔගොල්ලෝ හඬ පිට කරන දේවල් ඒ දේවල් කොහොමද කලින් කියලාද? නෑ ඒ ඒක ඇවිල්ලා මේ ඒ මොකද්ද ඒ වෙලාවම රෙකෝඩ් වෙන ඒවා. එතන දී වොයිස් කට් එකක් වෙනම යන්නේ නැහැ. ඒ වෙලාවම වොයිස් එක දෙනවා. ඔයාට කරලා පෙන්නන්න ඕනේද? ඔව් අපි බලන් ඉන්න කට්ටිය කැමතිද? දැන් සාමාන්‍යයෙන් කිව්වොත් දැන් මට ෆීල් වෙලා ඇහෙනවද දන්නේ නැහැ නේ? ඇහෙනවා. සාමාන්‍යයෙන් කිව්වකෝ දැන් කොල්ල මාවට කිස් කරලා මම ෆීල් වෙලා දැන් එහෙම ෆීලිං නැහැ. බට් ඒ ෆීල් වෙච්ච ගතිය පෙන්නන්න පුළුවන්. සෝ ඒක තමයි රඟපෑම. සෝ මීට වඩා ත්‍රිත චූට ගැද්දි ඊට වඩා හොඳ හඬක් දෙන්නද? ඔන්න ඔය වගේ දෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම ෆෝන් ඉන්ඩස්ට්‍රි එකකත් වෙන්නේ. ඒ අවශ්‍ය තැනේදී අවශ්‍යම දේ නෑ මහ ජනතාවට දිය යුත්තේ මොකද්ද? කොතැනේදී දිය යුත්තේ කියන එක ඒ ඩැරෙක්ටර්ස් ඇසිස්ටන් ඩැරෙක්ටර්ස්ලා දන්නවා. සෝ ඒ අවශ්‍යතාවය අනුව තමයි. බට් සෙක්ස් මූවීස් ඇන් වැඩි හිටියන්න පමණයි කියන මූවිස් වල වෙන්නේ ටෝටලි රඟපෑමක් විතරයි. බට් අපි දැනගන්න ඕනේ ඒ වලින් ගත යුත්තේ මොකද්ද නොගත යුත්තේ මොකද්ද කියන එක. අපි ඉතින් මිනිසුන්ගේ ආකල්ප එක එක්කෙනගේ එක එක විදියන්ස්නේ. හරි එහෙනම් අපි වැඩසටහන අවසන් කරන්න කියලා ඔයාට අවසානේ දැන් කියනවානේ මේ සමාජයේ විකෘති ගතියක් තියෙනවා එහෙම එක එක ප්‍රශ්න. ඔව් ඒ ගැන හැමෝටම දැනගන්න එක දෙයක් කියන්නේ. මෙහෙමයි මේ සමාජයේ හැම කෙනාම කියන්නේ ෆීල්ඩ් එක කිව්වොත් රංගනය, ඊට පස්සේ මොඩලින්, ඊට පස්සේ එතන සංස්කරණය කරනවා කියන වර්ගය. බට ඔය වගේ හැමදේම ඊට වඩා ඒ ෆීල්ඩ් එක නැතුව බියුටි ෆීල්ඩ් එක, ඊට පස්සේ මැකැනික් ෆීල්ඩ් එක, ඉන්ජිනියර් ෆීල්ඩ් එක, ඒ වගේ කැටගරිස් දෙන. එතකොට මේ ඔක්කොම එකතු වෙච්ච දෙයක් තමයි සමාජය කියන්නේ. සමාජයේ හැබැයි දෙගොල්ලෝ ඉන්නේ ගැහණු පිරිමි. ඒ දෙගොල්ලොන්ගේ ඉන්නේ තව කැටගරි එකක් තමයි ළමා කියන එක. ළමා කියන කැටගරිස් ඒකත් එක්ක ඔක්කොමලා අයිති, ගැහණු පිරිමි ඔක්කොමලා අයිති. සෝ මේ කැටගරි තුන අපි හිතන්න ඕනේ මේ සමාජයේ අපි චුට්ටි කාලයක් ජීවත් වෙන්නේ. ඒ ජීවිතෙදී හොඳ නරක දෙක අපිට තව කෙනෙක් කියලා දෙනවට වඩා අපිම අත්දැකීමෙන් මේක හොඳයි මේක නරකයි මේක කියලා අපිත් කියනවනේ. අපි හදවතින් කතා කරනවා කියලා තමන්ගේ හදවතට කතා කරලා බලන්න මං මේ කරන දේ හරිද වැරදිද කියලා. ඊට මේ ෆීල්ඩ් එක ගැන මම මොඩලින් ෆීල්ඩ් එක ගත්තොත් කියනනම් දැන් ඇවිල්ලා කැමරාවකට ගරු කරන්න මොඩල්ස්ලටත් කියන්නේ ඒකයි, මේ කැමරාමෑන්ස්ලටත් කියන්නේ ඒකයි. කැමරාවට ගරු කරන්න, කැමරාව ෆොටෝෂූට් එක කරාට පස්සේ ගෑනිත් එක බුදිය ගන්න හදන්න එපා. ගෑනුත් දැනගන්න කැමරාමෑන් කෙනෙක් එක බුදිය ගන්න එපා. ස්පෙෂලි ඩයරෙක්ටර්, ප්‍රොඩියුසර්, කැමරාමෑන්, ඇසිස්ටන්ට් ඩයරෙක්ටර්ස්ලත් එක්ක කායිකවත් සෙක්ස් දෙනවා. ඒ සෙක්ස් ලිංගික ගොඩක් ඉන්නවා. මට දැන් ඇත්තටම මං ඒ දවසේ ඉඳලම කිව්වා ලිංගික අල්ලස් දීලා මේ ට්‍රෙන්ඩ් එකක් ගෙනියන්න බෑ. ඒ කියන්නේ කලාවක් ගෙනියන්න බෑ. කලාව සෙක්ස් කරලා සෙක්ස් කලාව කරලා දෙකම මික්ස් කරලා ගත්තොත් ඔක්කොම බංකලොත්. ඇයි දන්නවද? මේ දැන් ඉන්න සමාජයේ, මේ දැන් ඊය පෙරේදත් කලාකරුවෙක් ලෙල්ලෙවිලා නෑ, කලාකරුවන් මේ සමාජයේ
තනක්ම නැහැ. එහෙම කරන්න එපා. පිටරටත් කලාකරුවෝ ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඒ දවස්වල ඉඳලම මේ දවස් වෙනකම් ගරු කරනවා මිනිස්සු. ඇයි දන්නවද? එයා කලා වෘත්තියෙමද? අර මේ මම දැක්ක මගේ FB කේ ෂෙයා කරා විකට නළුවේ දැන් 96යි වයස. එයා බලා ගන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ එයා ඒ තරම් මම එයාගේ ෆිල්ම් දැල්ල දිනවා නම දන්නේ මම කියන්නම්. බට් එයා දැන් අන්ත අසරණ. එයා දුක් වෙනවලු. එයා කලාකාරයෙක් කියලා කියන්නේ. එතකොට බලන්න ඒ පරණ කලාකරුවෙකුටවත් අපේ මිනිස්සු තැනක් දෙන්නේ නැතිකොට මේ දැන් ඉන්න මොඩල් ෆීල්ඩ් එකට එන්න, රංගනේ ෆීල්ඩ් එකට එන්න දඟලන හැමෝම කල්පනා කරන්න අවුරුදු 10කින් පස්සේ ඔයාලටත් ඔය දේ තමයි අත් වෙන්නේ. එතකොට ඕකට එන්න දඟලන්න එපා. තමන්ගෙම වෘත්තියක් කරගෙන තමන්ම තැනකට එන්න. ස්පෙෂලි මොන තැනේ හිටියත් තමන්ගේ දෙමව්පියන්ව රැක බලා ගන්න. අනාත මඩන් හදන්න එපා. ඔච්චරයි කියන්නේ. දැන් හුඟක් අයට මේ කතාවත් එක්ක මේ වීඩියෝ එක සම්පූර්ණ බැලුවා නම් ඔය බලන කට්ටියගේ මනස ඇත්තටම මෙයාගෙන ඇතිවිච්ච ප්‍රතිරූපය සෑහෙන වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන්ම. එහෙනම් අපි ඊළඟට බයි. බයි කියනවා. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් චොයිස් ටීවී එකත් එක්ක එකතු වෙනවා.